දකුණු පැසිෆික් සාගරය මධ්‍යයේ ගොඩබිම සිට ඉතාමත්ම දුරින් පිහිටා ඇති සාමාන්‍ය මිනිසෙකුට ළඟාවීමට තියා හිතන්නවත් බැරි ස්ථානයක් තිබෙනවා. එම ස්ථානයේ සාගරය ඉතාමත්ම වෙනස්. මෙම දුරස්ථ සාගරික ස්ථානයේ පිහිටා තිබෙන්නේ දකුණු පැසිෆික් දියසුලිය මැදයි. එම දකුණු පැසිෆික් දියසුලිය සවුත් පැසිෆික් ජාය ලෙස හඳුන්වනවා. එය පෘථිවියේ වූ කරකැවෙන සාගරික දියවැල්වල කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉතින් සාගරයේ වූ එම දුරස්ථම ස්ථානයේ නීමෝ ලෙසත් හඳුන්වනවා. ඊට අමතරව එය අභ්‍යවකාශයානා සුසාන භූමිය ලෙසත් ලෝ පුරා ප්‍රචලිතයි. දැවී විනාශ වී ගිය අභ්‍යවකාශයානාවලට අමතරව එම ලොව හුදකලාම ස්ථානයේ ජලය යට මොනවා තිබෙනවා ඇද්ද? පෘථිවියේ සාගරික මතුපිටින් විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින මෙම සුවිශාල ප්‍රදේශයේ වැඩියමක් නොමැති බව තමයි බොහෝ කාලයක සිටන් විද්‍යාඥයින් සිතා සිටියේ. මොකද පෘථිවියේ වූ සාගරයේ පුරා පැතිරුණු දියවැල් පද්ධති පහෙන් විශාලතම එක වන සවුත් පැසිෆික් ජායක සැලකුවේ ජෛව කාන්තාරයක් ලෙසයි. 1997 වර්ෂයේදී අභ්‍යවකාශගත කරපු සීස්ටා ලෙස හඳුන්වන අභ්‍යවකාශයානාවේ වූ සංවේදකයන් විසින් තමයි එය ලොවට හෙළි කරේ. ඒ විසින් පෘථිවිය වටා වූ සාගරයන්වල වර්ණයේ සිතියම් ගත කරනවා. අපි දන්නව සාගරය තුළ ෆයිටෝප්ලැන්ටන් ලෙස හඳුන්වන ඇසටවත් නොපෙනෙන කුඩා මුහුදු පැල ඇති තිබෙනවා. ඒ විසින් කාබන් ඩයොක්සයිඩ් ඕගනික් කාබන් බවට පරිවර්තනය කරන අතර ඒවාහි හරිතප්‍රදවල කොළපාට වර්ණය අභ්‍යවකාශයට පැහැදිලිවම දිස්සෙනවා. ප්‍රභාසංශ්ලේෂ වර්ණක හරිතප්‍රදවල කොළ පැහෙන් අදහස් වන්නේ එම ප්‍රදේශයේ ශාක ජීවයෙන් පොහොසත්ව පවතින බවයි. ඒ සාගරික ආහාර ධාමයේ පාදම ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉතින් එම කොළ පැහැය තදින් පවතිනවා නම් එම ප්‍රදේශයේ සාගරික ජීවයෙන් පොහොසත් බව අනුමාන කරන්නට පුළුවන්. කලින් සඳහන් කළ අභ්‍යවකාශයන්නේද සිදුකරේ කොළ පැහි සිදුවෙන වෙනස්කම් මගින් ජීවයේ බහුල සහ අඩු ස්ථානයන් හඳුනා ගැනීමයි. ඒ අනුව පෙනී ගියේ දකුණු පැසිෆික් ජාය ලෙස හඳුන්වන ස්ථානයේ ජෛව කාන්තාරයක් බවයි. ඒ සඳහා හේතු වෙන කරුණු කිහිපයක් තිබෙනවා. එය ගොඩබිමින් ඉතාමත්ම දුරස්ථව පිහිටා තිබීම, දියවැල්වල කරකැවීම නිසා සවුත් පැසිෆික් ජායෙහි මධ්‍ය සමස්ත සාගරයෙන් හුදකලා වීම සහ හිම ප්‍රදේශයට පතිත වෙන පාරජම්බුල විකිරණ මට්ටමගේ හෙළාගයක් ගැනීම ප්‍රධානම හේතුන් කිහිපයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අභ්‍යවකාශයානාවෙන් ලබාගත් දත්තවලින් තමයි එම ස්ථානයේ ජීවයක් නොමැති කාන්තාරයක් බව සැලකුවේ. ඒ හැරෙන්න කිසිවෙකු එහි පිවිස පරීක්ෂා කර බලා නැහැ. මොකදේම ස්ථානයේ වූ දුරස්ථ බව සහ විශාලත්වය නිසා එහි පිවිසය පරීක්ෂා කර බැලීම අතිශය දුෂ්කරයි. උදාහරණයක් විදිහට වර්ග කිලෝමීටර් මිලියන 37ක් තරම් ප්‍රදේශයක් පුරා පැතිර පවතිනවා. නමුත් එම දුෂ්කරතාවේ විඳ දරාගෙන සිදු කළ අන්තර්ජාතික පරීක්ෂණයකින් විද්‍යාඥයින් මවිත වෙන තොරතුරු රසක් කෙළි වුණා. එනම් ඒ ජෛව කාන්තාරයක් වශයෙන් සැලකුවෝ දෙහි ඇත්තටම ශුද්‍ර ජීවීන් වෙසෙන බවයි. එම පරීක්ෂණයේ සති 6ක පමණ කාලයක් සිදු කළ අතර ඒ සඳහා පරීක්ෂකින් භාවිතා කරේ ජර්මන් යාත්‍රාවක්. ඒ වගේම එම පරීක්ෂණයේ සිදු කරේ සාගරික ශුද්‍ර ජීව විද්‍යායතනයක් වන මැක්ස් ප්ලැන්ක් විද්‍යායතනය විසින්. ඔවුන් එම දකුණු පැසිෆික් කාන්තාරය හරහා චිලිවල සිට නවසීලන්තයේ දෙසට කිලෝමීටර් 7000ක් පමණ දුරක් යාත්‍රා කරා. ඒ අතර පෘථිවියේ වූ එම දුරස්ථම ස්ථානයේ ජල සාම්පල එක්රැස් කර ගැනීමට කටයුතු කරා. එම සාම්පල ලබාගත්තේ මීටර් 25 සහ මීටර් 5000ක් අතර ගැඹුරෙන්. එම නවතම වැඩි දියුණු විශ්ලේෂණ පද්ධතියට පැය 35ක් වැනි කෙටි කාලයකින් ජෛව විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන්නට පුළුවන්. මෙතෙක් සාගරික මතුපිටක් මතින් සිදු කළ සෛල මැනීමකින් හමු වූ අවම සෛල ගණන වාර්තා වුණේ එම ස්ථානයෙන්. එම ශුද්‍ර ජීවීන් අතරින් ප්‍රධාන බැක්ටීරියා කණ්ඩායම් 20ක් එහි වැඩි වශයෙන් වෙසෙන බව හෙළි වී තිබෙනවා. වැඩිදුරටත් හෙළි වී තිබෙන විදියට මෙම ශුද්‍ර ජීවී කොළනිවල පැතිරී යාම සිදු වී තිබුණේ ජලයේ ගැඹුරු උෂ්ණත්ව වෙනස් වීම, පෝෂණ සාන්ද්‍රණය සහ ආලෝකයේ ලැබීම වැනි සාධක මතයි. ඉතින් මින් හෙළිවන්නේ හෙළ විකිරණ පතනයක් සිදුවෙන පෝෂකයන්ගෙන් නඩු අතිශය කර්කශ සාගරික ස්ථානයන්වල ජීවත් වීම සඳහා එම සත්වයින්ගේ විශ්මය ජනක අනුවර්තනයයි. ඉතින් ශුද්‍ර ජීවීන් කිහිපයක් හමු වූ පමණින් මෙම ප්‍රදේශයේ තවදුරටත් කාන්තාරයක් නොවන බවින් අදහස් කරන්නේ නැහැ. සාගරික ජෛව විද්‍යාඥයින් පවසන විදියට එය තවදුරටත් සාගරික කාන්තාරයක් වශයෙන්ම පවතිනවා. ඉතින් සහරා වැනි ගොඩබිම වූ කාන්තාරවලට අමතරව සාගරයේත් සුවිශාල කාන්තාර පවතින බව මේ වීඩියෝ එකෙන් ඔබට අවබෝධ වෙන්නට ඇති. ඔබ නුදත් මෙවැනි දේවල් දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.